අයිබො දරුවනේ ඉතින් සයින්සේ ප්ලස් චනල්ල එකත් එ එක තුලායි නෝගොල්ල අද ස්මර්ට් ටඩි වඩිය සීරිස එකේ තවත් අලුත් එපිසෝඩ් එකක් එක් සම්බන්ධ වෙලා ඉන්න ඉතින් මෙතරදි අපි ඕයාලතක කතා කරන්නේ ඔයාලගේි ඕලවල්ය පරයට පොහොමද හැදෙන්න්නේ කියලා තින් න්ට නා මේ දවස්ස ෝගොල්ලු ඇතරම ඕලවල් විභාගට ලෑස්ට වෙන ගමන් ඉන්න කියලා ඉතින් එතන දී ඔගොළු පාඩංකරනවාගේම දැනගෙන නොනනා ඕගොල්න්ගේ පේපර්රයක මොනමගේද කියලා. ඉතින් ඕලට මේ කාලේ හොඳට මැති ඕගොලන්ගේ ඕලවල් රිසාර්ටක හොඳ රිසාර්ට එකක් කරගන්න ඉතින් ඕල මේ දවස්්ටික ප්‍රයෝජනයට අරගෙන හොඳින් ඕයාලගේ කාලය කළමනා කරණය කරගෙන ඔයාලට තියෙන සියලුම විෂයන්ටික මේ කාලය තුළත පාඩාන් කරල ඉවපරගන්න ට්‍රයිකරන්න. ඉතින් ඉතාාම තරව පේපස් කරන්න පටන්ගන්න හැම විෂේකටම රිවිෂන් එකක් කෝගොල්ලෝ විභාගිලංවෙද්දී කරගන්න ඕනාා. එතන දියෝගොල්ලො පේපස් කර අධ්‍යියෝගොලන්ට තේරෙනවා මේ පේපස් මොනමගේ විද්‍යහද හැදෙන්න්න කියලා ඉතින් අං ෝගොල්ලන්ට හරියට මේ පේපරෙක් හැදෙන්න්න කොහොම දෙ කියන්න අප සයින්ස් පේපර එක හැෙන්න කොහොමද කියලා මේ ීඩියෝ එකදදි කියලා දෙනවා. කද පේපරක ස්ට්‍රරක්ෂය ගෙන අවබෝධයක් තියාගැනීම හරිම වැදගත් ඔගොල්ල පේපරකට මූන දෙද්දී ඉතින් එතකොට තමයි ඔගුල්ලුන්ට මොනවගේද මේ ටයිම් එක මැනේෂ් කරගන්න පුළුවන් මේ පේපරක කරද්දි ඒ වගේම මේ පේපරක මූන ද ඔගුල මොවගේ දේවල්ද දැනගන්න ඕන කියලා මෙතනැද තේරු ගන්න පුළුවන් වෙන්න. ඉතින් මොලිම ම කියන්න මේ විද්‍යා පේපරක කොහොම දවාලට ලැබෙන්න්නේ කියලා පලවෙනිම කාරණය තමයි ඔයාලගේ පේපරක කොටස් දෙකක් තියෙනවා. පළවිනි කොටස විදිහයටට ෝගල්න්ටන්නේ බහ අරන ප්‍රශ්න පත්තරය. ඉතින් බහ අන්න ප්‍රශ්නපත්තරේද වාලගන්න නිවැරදි පිරිතුරයි තෝරන්න තියෙන්නේ. ඉති නඒ විදිහට ප්‍රශ්න හතලිියක්වායාලට එතැන තිදෙනවා ඒක පලවෙනි පත්්‍රයි විදිහයට ලැබෙන්නේ. ඉතින් බහුවන ප්‍රශ්නපත්තරයටවාට ලැබෙන කාලය පැය එකයි, නදදිවාලට ප්‍රශ්න හතලිහක් ලැබෙනවා. ඒ හත්තල හදදිම ඔගොල්ලන්ට නිවැරදි පිරිිතුර තෝරාණ තියෙන්නේ ඒ සඳහා ඔගොල්ලන්ටවෙන්නම මාකරාණ කොලයක් දෙනවා. ඉතින් ඒ කොේ තම ඔොගොල මක්රලා නැවත බාර දෙන්නේ. ඊළඟට දෙවැනි ප්‍රශ්න පත්‍රයට ඔගොල්න්ට පැත්වුණක කාලයක් ලැබෙනවා. එහි ඒ කොටස සහ බී කොටස කියේලා කොටස් දෙකත් තියෙනවා. ඉතිං ඒ කොටස යටතේ ඔගුලන්ට තියනෙ විිය්හ ගත රච්චනා ප්‍රශ්න කියන කොටස. එතනදී ප්‍රශ්න හත්තරක් කොයාලට එනවා ඒ ප්‍රශ්න හත්තරට අනි වාරෙන් උත්තරට යන්නවන ඒ ප්‍රශ්න හත්තර ඇතුළේ තව අනුකොටස් තිේෙනවා එතන දෙවායාලට හිඩස් දීල තියෙනවා ඒ හිඩසි තම යොගල්ලො උත්තරෙල න්නන ප්‍රශ්න පත්තරේම. ඉඟට දෙවැනි කොටසේ බී කියල කොටසත් තියෙනවා එතන තිෙන රනා ප්‍රශ් රචනා ප්‍රශ්න පහක් තියෙනවායාට පහින් ප්‍රශ්න තුනයි තෝරගන්න තියෙන. ින් ලකුණු ැ කියනවන වි්‍යවගත රචනා ප්‍රශ්නකට ලකුණු පහළවගානයෝගොල්ලන්ට ප්‍රශ්න හත්තරටම ලකුණු හැටක් ලැබෙනවා ඒ වගේම රචනා ප්‍රශ්න තෝරගන්න ප්‍රශ්න තුනට එක ප්‍රශ්නකට ලකුණු විස්ගානය ප්‍රශ්න තුනට ලකුණු හැටක් ලැබෙනවා එහෙනම් දෙවනි ප්‍රශ්න පත්තරයට ෝගොල්ලන්ට සම්පූර්ණ ලකුණු එකසිේ විශ්සක් ලැබෙනවා ඒ වගේ බහවුවන ප්‍රශ් පත්තරයෝගලන්ට ප්‍රශ්න හතලිහත්තිම්පා ඒ පශ්න හතලි ට එක ප්‍රශ්නකට ලකුණු දෙක ගානවාලට ලකුණු අසුවක් ලැබෙන ඒනම් විද්‍යාව පලවෙනි ප්‍රශ්නපත්තරයසාත් දෙවෙනි ප්‍රශ්න පත්තරය ගත් හම මේ ප්‍රශ්න පත්තර දෙකටම ලකුණු හම්බෙන්නේ ලකුණු දෙසීය එකන පරිවෙණ ප්‍රශ්නපත්තරයට ලකුණු අසුවක් දෙවැනි ප්‍රශ්න පත්තරයට ලකුණු එකසේ විස්්ක් විටයට ලකුණු දෙසීයෙන් තමයියාලට ලකුණු ලැබෙන්නේ. ඉතින් අවසානයේ මේ ලකුණු දෙසයගෙන ලකුණ දෙකට බෙදලා එකන දෙකෙන් බෙදලා උගල්ලන්ට සයෙන් ල හදනවා ඉති ඔයි විදිහයට තමයි ලකුණු වෙන්නේ ඉතින් මෙතන මතකරනන විශේෂම දෙවනිකොටස ගැන කතා කරද්දී ව්‍යවෝගත රචනා ප්‍රශ්න වල ඇතරම එක ප්‍රශ්නයක් ඇතුළේ අනුකොටස් තියෙනවා ක කියල මම කිව්වා ඒ අනුකොටස් වලදී ABCD විදිහට අනුකොටස් තිනවයි අනුකොටස් ඇතුළේ රෝමයිල්ලක්කාම් විදිහයටට ප්‍රශ්න හල තියෙනවා ඒ වගේම රචනා ප්‍රශ්නගත්හම රචනා ප්‍රශ්න වල එක ප්‍රශ්නයක් ඇතුළේ අනුකොටස් විදිහයට ABC විදිහට ගල්න්ට ප්‍රශ්න දීලා තියෙනවා. ඉතිං ඒ විදියට දෙවනි කොටස ගැන කතාකෙරුවෝත් දෙවැනි කොටස ප්‍රශ්න වලට ඇත්තරම ලකුණු ගැටිකක් අමාරුයි මොකද එතන ඔගොල්ලො ලියන උත්තරේට ලකුණු දහයිවිස්ස වගේ ලොකු ලකුණු ප්‍රමාණ ලැබෙන්නේ නැහැ එක්ක උත්තරේකට සාමාන්‍යයෙන් ලකුණක් දෙකක් වගේ තමයි වැඩිපුර යන්නේ. තින් ඒක නිසා ඕගොල්ල ඒ ප්‍රශ්න පත්තනයට උත්තරලේ අදදි ගොඩාක් සලකිලිමත් වෙන්න ඕන ලකුණු උපරිම එකතු කරගන්න මොකද අවසානට ඒ ලකුණු දෙක්කට බෙදි ලනවා කියලාවාලට දැන් තේරෙනවා ඒක නිසා දෙවැනි කොටසට උත්තර ලිය අද්‍යෝකළ ගොඩක් සැලකිරිිමත්වවෙන්න ඕන ලක්කුණු ටිකටික තමයියාලට එකතු කරගන්න වෙන්නේ ඉතින් ලකුණක් එකතු කරගන්න ගොඩාක්කමාර වෙන්න පුළුවන් ඒක නිසා හැම විලීම ගැ සැකිිමත් ෙන් ඉතිං ඒක නිසා ඔගොලන්ට අපේ විඩිය එකක් තියෙනවා රචානා ප්‍රශ්න තර ගන්න කොහොමද විහගත රචානා ප්‍රශ්න කල යන්න කහොම කියලා තිඒ බල ොගොලන්ට අයිඩියක් ගන්න පුළුවන් කොහොමද එතැදී ඔගුල සැලකලිමත් වෙන්නේ කියලාම්. එනකට බහුවන්න ප්‍රශ්න පත්ත්‍රය ගැ කතාකරුවත් එත ඔෝගලන්ට ඇතනම සම්පූර්ණ ලකුණා කම්මවා ප්‍රශ්නකට මොකද ඔගොල දන්න ඒක ප්‍රශ්න හතලිහත් තියවා ඒ හතලිහ එක ප්‍රශ්නකට ලකුණු දෙක ගානෙ ට ලකුණු අසුවක් ලැබෙනවා එක අය දෙකට බෙදුන හම එක ලුණ ගානේ ලකුණු හතලියක් ලැබෙනවා. එහෙනම් ඔගල්ලන්ට ලකුණු එකක් සම්පූර්ණම ගන්න පුළුවන් බහුවන්න ප්‍රශ්න පත්තරේ එක ප්‍රශ්නකට එක නිසා බහන් ප්‍රශ්න පත්තරෙත් ගොඩක් වැදගත් ලකුණු එකතු කරගද්දදි තින් සම්පර් ලකුණු හතලිහක් ලබෙනවානේ ලකුණු හතලිියෙෙන් ඔගොල්ලු ඇත්තනම ලුණ ගානේ එකතු කරගත්තොත් එත්තන ලොකුවාසියක්ක් වාලක් තියෙන ඒක නිසා බහුවන්න පශ් පත්තරේ උපරිම වේගේකින් කරන්න පුරුදුුවවෙන්න ඕන ඒවගේම අවබෝධයන් හරි පිළිතුරම තරගන්න ඔගොල්ල පුරදුුවෙන්න්නඕන පැ්ටිස් කරන්නඕන සිං ගොල්ලන්ට අප ීඩිය එකත්තියවා බහවන ප්‍රශ පතරේ පිින්ඩ් එකක වැඩිකරගන්න කොහොමදකිින් ලතිේක බල්ල ඔගොල්ලන්ට අයිඩයකක් ගන්න පුළුවන් ඒගෙන. ඉතිං ඒ විදිහට මේ දස්විස්ේ ඕලෙවල් පේපර එක හැදෙන්න්නේ මේ විදිහයට කියලා ඔගුල්ල අවබෝධයතියාගන්න ඔගලු ප්‍රශ්නමට උත්තරලී අද්දී ඇත්තරම වැැදගත්වෙනවා තමන්ගේ පේපරක මොනමගේද කියන එක. ඉතින් සන්සේ ප්‍රශ්චනල්ල එකත් එක දිගින්දිගටම රැදිලන්න දරුවන්ට අපි මේ ඕලවල් එක්ෂෑම් එක හොඳින් සාර්ථක කරගන්න හැමදාම උපදෙස් ලබා දෙෙනවා ගේමගොල විචේ කරුණ අපේ චැල්ලක ර ලබගන්න පුළුවන්. ඉතින් ඒ වගේ උගොල්ලන්ට ලක් විාගට සූදානම්වෙඩ අවශ්‍ය කන හැමදේම අපේ චැනල්ලකින් ඔගොල්ලන්ට අපි ලබාදෙනවා. ඉතින් ඒ විදියට ඕලත් දිගටම සෑන්සේ පලස් එක පැඳදිල ඉන්න ඕල විජීවිතේ සාත්ත කරගයි.